අයිබෝවන් ලිහිනිස් කිචන් YouTube channel ආරිකාවට ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් විනාඩි 10න් අමුද්‍රව්‍ය තුනක් පාවිච්චි කරලා මිනි ලාවා කේක් හදාගන්නේ කොහොමද කියලා මම කියලා දෙනවා. ඉතින් මේකේ තවත් විශේෂත්වයක් තියෙනවා. මම මේ මිනි ලාවා කේක් එක හදාගන්නේ ලීපේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ මිනි ලාවා කේක් එක හදාගන්නේ කියලා. මේ මිනි ලාවා කේක් එක හදාගන්නේ මෙන්න මේ වගේ pan එක. ඉතින් මේ pan එක ගොඩක් භාවිත වෙන්නේ ඉන්දියාවේ තමයි. ඉතින් මේ pan එකනි ඉන්දියාවෙන් කියන්නේ ආප්පකාරා pan කියලා. ඉතින් මේ pan එකේ මම තෙල් ගාගෙන තිනවා. අපි ඉතින් අද මේ මිනි ලාවා කේක් එක හදන්නේ මේ pan එක භාවිත කරලා. මේ මම අරගෙන තියෙන අමුද්‍රව්‍ය තුනයි चॉकलेट बिस्किट इन चॉकलेट बिस्किट වෙනුවට ඔයාලට ගන්න පුළුවන් බර්බන් බිස්කට් ඒ වගේ ඕනම් බිස්කට් එකක් ගන්න පුළුවන් මම කිරි කෝප භාගයක් අරන් තියෙනවා තවත් කිරි ටිකක් අරන් දිනවා චොකලට් ටික මෙල්ට් කරගන්න මම අද අරන් තියෙන්නේ චොකලට් ඩාර්ක් චොකලට් උයි තවත් චොකලට් භාගයක් අරගෙන තියෙනවා ඔක්කොම චොකලට් ග්‍රෑම් 150 बिस्कट අවශ්‍ය ප්‍රමාණයට ගන්න මේවට මිමි කියන්න බෑ ඔයාලා කැමති විදියට දාගෙන මේක හදාගන්න පුළුවන් මම මුලින්ම මේක මයික්‍රෝවේව් එකේ දාගෙන මෙල්ට් කරගන්නවා ඒ වගේම මම මගේ බිස්කට් ටිකත් කුඩු කරගන්නවා කුඩු කරගත්ත බිස්කට් එක කිරි කෝප භාගයේ ටිකින් ටික දාගෙන හදාගෙන තියෙන මෙන්න මේ වගේ මිශ්‍රණයක්. මම අපේ අර pan එකට මේ මිශ්‍රණය ටිකක් දාගන්න. මම ඒකට භාවිත කරන්නේ තේ හැඳ. measuring spoon set එකෙන් තමයි මම මේ තේ හැඳ අරගෙන තියෙන්නේ. ගොඩාක් කිරිම දාගන්න එපා. පුරවගත්තට පස්සේ අපි අර මෙල්ට් කරගත්ත චොකලට් වලින් තේ හැදි කාලක් වගේ දාගන්නවා මේ තේ අපි දාගත්ත ටික දැන් අපි පියනවා හලා අඩු ගින්දරේ විනාඩි 10ක් බේක් කරගන්නවා මෙන්න මේ වගේ ප්‍රමාණයට ලිපේ ගින්දර තියාගන්න අපි මේ තේ නැමෙ බේක් කරගත්ත මිනි ලාවා කේක්ස් ටික බලන්න චොකලට් මිල්ක් වල එළියට දෙනවා. ඔයාලත් මේක අනිවාර්යෙන්ම හදලා බලන්න. හරිම රසවත් මේක. අද මං හැදුවේ මිනි ලාවා කේක්. ඉතින් අද මේ මිනි ලාවා කේක් හදපු pan එකේ link එක මම පහලින් comment එකක් දාලා තියෙනවා. ඔයාලා කැමති නම් ඒ pan එකේ link එක ගිහිල්ලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න. මේ වීඩියෝ එක යාළුවොත් එක්ක share කරන්න. මේ වීඩියෝ එක ගැන අදහසක් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඉතින් තව පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙනම් මම තවත් රසවත් කෑමක් අරගෙන හමු වෙනවා.